අයිබෝන් ළමයිනේ අද අපි පාඩම් පටන් ගන්නවා ඔයාලා මේ බලන්නේ රෙකෝඩින් එකක් එතකොට මේ රෙකෝඩින් එක ඔයාලා බලනකොට ඔයාලට අවශ්‍ය වෙන PDF එක ඔයාලා අපේ WhatsApp support team එකෙන් ඉල්ල ගන්න ඔයාලගේ group එකෙත් ළමයිනේ PDF එක තියෙනවා හරිද ඔකේ මම ප්‍රධාන දේශකතුමාට ඔය වේදිකාව බාර දෙනවා බොහොම ස්තුතියි සර් සුබ දවසක් සුබ දවසක් අපි යාගම් පොඩ්ඩක් chat එක අයින් කරන්නපා හරි ඉතින් මේ උපදේශකවරයෙක් වෙන ගමන ඉතින් ඔබේ සාර්ථක අද තබන පියවර සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමම්ම ඉස්සෙල්ලාම මම මගේ විදිහ ඔබට කියලා ඉන්න ඕනි සහ මම ගැන ඔබට කියලා ඉන්න ඕනි මම ගැන මම ඔබට කියන්නම් ඒ එක්කම මම කැමති මාස 3ක් විතර මාත් එක්ක ඉගෙන ගන්න දරුවන් ගැන පුංචි දැනීමක් පොඩි දෙයක් දැනගන්න. ඔබේ නම, ඔබේ වෘත්තිය සහ ඔබ ඉන්න ප්‍රදේශය ඔබට පුළුවන් chat එකට දාන්න. අපි ඊට පස්සේ ඒ එක්කම කතා කරමු. මාත් මගේ විස්තර ඔබට කියන්නම්. මම ඉසුරු පෙරේරා. මම අධ්‍යාපනවේදී හා අධ්‍යාපනපති උපාධිය හදාරලා ඊට අමතරව උපදේශකවරයෙක් විදිහට සේවය කරනවා. මම අධ්‍යාපන උපදේශනය සහ විශේෂයෙන්ම අධ්‍යාපනය තුළින් නව දැක්මක් කොහොමද අපි දරුවෙකුට දෙන්නේ කියන මාතෘකා යටතේ දේශන පවත්වනවා සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන් ඔබට ගියපු නව දරුවෙකු බිහි කිරීමේ දේශන තමයි මා ආරම්භ මා කරමින් තිබෙන්නේ මම මේ විෂය පිළිබඳව ඉතා ප්‍රාමාණික දැනුමක් තියෙනවා කියලා විශ්වාස කරනවා ඒ එක්කම මෙතන ඉන්න බොහෝ පිරිසකගේ හොඳ දැනුමක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා ඉතින් ඔබේ දැනුම් ගබඩාවට මගේ දැනුමත් එකතු කරගන්න ඉතින් අපි හොඳ ගමනක් මේ තුල යමු මම ඉස්සෙල්ලාම ඔබේ තියෙන පොදු ප්‍රශ්නවලට උත්තර දෙන්නම් මම PDF එක ෂෙයා කරන PDF එකක් දෙනවා ඔබ නෝට් ලිවීම අත්‍යවශ්‍ය නැහැ කිසිම වෙලාවක ඔබ නෝට් ලිවීම අත්‍යවශ්‍ය නැහැ ඒ වගේම ඔබට කිසිම වෙලාවක දේශනය අතරතුර ප්‍රශ්න ඇසීමේ බාධාවක් නැහැ ඔබට පුළුවන් ඕනෑම වෙලාවක ප්‍රශ්න අහලා මා සමග ඉතා සුහදශීලීව මේ ගමන යන්න මම හොඳ දේශකවරයෙක් හොඳ ගුරුවරයෙක් හැබැයි එක් කාරණාවකදී හැරෙන්න ඒ කාරණාව තමයි මම විභාගයේදී දැඩි තීරණ ගන්නා ගුරුවරයෙක් විභාගය සහ assignment සම්බන්ධව ඉතා හොඳ දැඩි තීරණ ගන්න වෙන ගුරුවරයෙක් ඔබ හිතනවා ඇති මම ඔබට ටිකෙන් ටික පැහැදිලි කරන්නම් ඒකට හේතුව ඔබ හිතනවා ඇති අම්බෝ assignment අමාරු ඇති නේද විවිධ ප්‍රශ්න දැන් ඔබේ ජීවිතයේ එනවා ඇති ඉතින් මම ඔබට මෙහෙම කියන්නම් මම ඔබට ඉගෙනුවා නම් කුඩ හදන diploma එකක් මම ඔබට සහතිකේ හොඳින් ඉක්මනට දෙනවා තව චුට්ටක් අපි දාමු ඒ වගේම මම චුට්ටක් කතා කරලා ඉන්නම් මම ඔබට ඉගෙනුවා නම් BSI සපත්තු හදන සපත්තු හදන diploma එකක් මම ඔබට නිකම්ම සහතිකේ දෙනවා හැබැයි මම ඔබට උගන්වන්නේ මනුස්සයෙකුට පිහිටක් වෙන්න. එහෙමත් නැත්නම් බිඳුනු හදවතක් සුවපත් කරන්න. බිඳුනු හදවතක පිරියම් ආලේප කරලා ඒක ලෝකෙට හොඳට පෙන්වන්න. එහෙමත් නැත්නම් ඔබට තැළුණු රිදුණු හදවතක් සුවපත් කරන්න මම උගන්වන්නේ. ඉතින් මේ diploma එකට ඔබ දවස් 23ම එන්නේ නැතුව අවසාන නිබන්ධනය කරලා ඔබ ගිහිල්ලා එක් තැනක කවුන්සලර් කෙනෙක් විදියට වැඩ කරන්න ගත්තොත් ඔබ ළඟට එන සේවාලාභියා ඔබ ළඟට එන විඳුණු හදවත කොතරම් සුවපත් වේවිද ඊට වඩා ඔබ නිසා යන් විඳීමක් ඇති වේ කියලා මම විශ්වාස කරන නිසා ඔබට ඔබේ assignment එක
ඉතාමත් හොඳ මට්ටමකින් සැකසිය යුතුයි කියලම මම ඔන්න පටන් ගන්නවා. ඉතින් සර්ටිෆිකට් එකට විතරක් නෙමෙයි සහතික අපිට ඕන තරම් ගන්න පුළුවන්. සහතිකයට උපදේශකවරයෙක් නොවි හදවතේ උපදේශකවරයෙක් වෙන්න ඔබට ශක්තිය, ධෛර්යය, ආශිර්වාදය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරලා මම අද මගේ මාතෘකාව ආරම්භ කරනවා. මගේ මාතෘකාවෙන් මම කතා කරන්නේ ඔබ ගැන. නම් වලින් අමර කමල් නයනනිමේ මම කතා කරන්නේ ඔබ මේ ආ එන උපදේශකවරයා ගැන තමයි මම අද කතා කරන්නේ. ඔබට දෙවනි දේශනයේදී උපදේශනයේ ඉතිහාසය එනම් මම සාකච්ඡා කරනවා. ඊට කලින් ඔබ මේ දේශන මාලාව ආරම්භයේදී උපදේශකවරයෙක් විදිහට ඔබව හඳුනා ගත යුතුයි. ඉතින් මම හරි කැමති මගේ දරුවෝ ටික, මගේ පුතාලා දුවලා ටික, මට වැඩි මල් වෙනත් මම ඒ විදිහට කතා කරන්නම්. මගේ දුවලා පුතාලා ටිකෙන් සංවාදශීලීව මේ ගමන යන්න. දෙවනි දවසේ නම් මම මයික් ඔන් කරනවා, පොඩි ප්‍රශ්න තිබෙන නිසා. දෙවනි දවසේ ඉඳන් මයික් ඔන් කරනවා. සංවාදශීලීව, නිර්මාණශීලීව අපිට මේ දේශන මාලාව ලැබෙන්න මම විශ්වාස කරනවා. ඉතින් මම කැමති ඔයගොල්ලන්ගෙන් පළවෙනි ප්‍රශ්නේ ඇයි උපදේශකවරේ? ඉතින් ඕගොල්ලන්ට හිතෙන්නේ අවංක වෙන්න, අවංකව විචාරශීලීව මොදෙට උත්තරයක් එවන්න ඇයි පුතේ උපදේශකවරේ වෙන්න හිතුවේ? ඔබට අවස්ථාව තියෙනවා. මට දැන් ටික ටික නමුත් වැටෙනවා. මම පුළුවන් පුළුවන් ඒවා බලනවා. ඇයි පුතේ ඔබ උපදේශකවරයෙක් වෙන්න හිතුවේ? නැත්තම් ඇයි මේ ඩිප්ලෝමා එක කරන්න හිතුවේ? ඔව්, ආයේ හොඳ උත්තරයක් දීලා තියෙනවා පුතා. ශානිකත් උත්තරයක් දීලා තියෙනවා. ඇයි ඔබ උපදේශකවරයෙක් වෙන්නේ? මං අහන මේ සරල ප්‍රශ්නයක්. අපිට පොඩ්ඩක් වෙලා මදි වෙයි ඔබ උත්තර හරියට නොදුන්නොත් මම ටට්ටක් ගාලා මං හිතනවා ඔබ උත්තර දෙයි කියලා. ඇයි පුතේ උපදේශන ඩිප්ලෝමාවක් පටන් ගත්තේ? ආ, ඉස්සරහම අපි ඒක දැනගන්න ඉබේ. මම ඒකට කැමති නිසා. හොඳ අදහසක්. මම ආසයි වෙන කෙනෙක්ගේ දුකට පිහිට වෙන්න. හරි. මම ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ උත්තරේ දාන ගමන් කියන්නම්. මම කැමති සංවාද කරන්න. මගේ නැහැ පුතේ ගුරු සිත නොඩිඳවා. මම තමයි හැමදේම දන්නේ. ඔබ කිසි දෙයක් දන්නේ නැහැ. එහෙම නැහැ. මම වගේම ඔබටත් දැනුම තියෙනවා. ඔබටත් හොඳ අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් මාත් එක්ක බෙදා ගන්න ඔබට පුළුවන්. ඉතින් හොඳට කතා බහ කරලා අපි මේ දේශනය හොඳින් පවත්වාගෙන යමු. ඒක ඔබට, ඔබ කතා කරන තාක් මාත් ඔබට හොඳින් ප්‍රියතාවයෙන් උගන්වනවා. හරි. ඔන්න ඔයගොල්ලෝ විවිධ අදහස් දක්වලා තියෙනවා. මගේ රටේ ඉන්න මිනිස්සුන්ට උදව් කරන්න, මගේ රටේ සියලු දෙනාම හොඳ ගමනක් එක්ක යන්න, තව කෙනෙකුට උදව් කරන්න. විවිධ අදහස් තියෙනවා ඔබ තුළ ඇයි මේ උපදේශන කෝස් එක කරන්න කියලා. හැබැයි මම ඔබට පුතේ යෝජනාවක් කරනවා. සහතිකයට විතරක් මේක කරනවා නම් ඒක එතරම්ම සුබදායි දෙයක් නොවේ. ඒක එතරම්ම හොඳ වැඩකුත් නෙමෙයි. ඉතින් අපි එහෙනම් ඔබ ගැන ඉස්සෙල්ලාම ඔබෙන් අහමු. මම කැමති අන් කියනවට වඩා ඔබෙන් අහන්න. ඔබ හිතන විදිහට උපදේශකවරයෙක් කියන්නේ කවුද? ඔබ හිතන විදිහට උපදේශකවරයෙක් කියන්නේ කවුද? ඉක්මනට චැට් කරන්න. මේ ඔබ ඉතා හොඳින් සිටියා නම් මට මයික් ඔන් කරන්න තිබ්බා. පොඩි පොඩි ප්‍රශ්න තියෙනවනේ. ඒක හින්දා ඉක්මනින් මට කියන්න ඔබ හිතන විදිහට උපදේශකවරයෙක් කියන්නේ කවුද? මං අහන්නේ ඔයා ගැන දැන්. ඔයයි දැන් උපදේශකයා. මට කියන්න ඔයා උපදේශකයෙක් විදිහට ඔයාව අර්ථ දක්වන්නේ කොහොමද? මෙනුවලගේ හොඳ උත්තරයක් තිබුණා. මම උත්තර කියවන ගමන් ඉන්නේ. හරි. මානසික සුව ලබා දෙන්නේ දහරි මං හිතන්නේ මං දැක්ක විදිහට. සසිත් හොඳ උත්තරයක් දීලා තියෙනවා. හොඳ සවන් දෙන්නේ කවුද? තාරුකා. හොඳයි.
මගේ ළමයි ටික දක්ෂයි. හරි. ගැටලුවක් විසඳීමට උද්දීපනයක් කරන්නේ සශිකා. මං හිතන්නේ මට නම කිව්ව හරිනම්. හරි. පවිත්‍ර. හොඳ උත්තර තියෙනවා. ඔබ හොඳ දක්ෂ ළමයි ටිකක්. අපි පුළුවන් ගමනක් කියන්නේ. හැබැයි නිකම්ම ඉන්නේ නැතුව. ඔබ ඔබව සොයාගෙන යන්න මම ඔබට පාර දෙන්නන්න උපදේශකවරයෙක් වෙන්න. අපි එහෙනම් ඉස්සෙල්ලාම බලමු උපදේශකවරයෙක් කියන්නේ කවුද කියලා හොඳ අර්ථ දැක්වීමයි. උපදේශකවරයෙක් කියන්නේ පුතේ සේවාලාභියාගේ, ඔබ ළඟට එන සේවාලාභියාගේ රහස්‍යභාවය, පෞද්ගලිකත්වය රැකගෙන ඒ ගැන සැලකිලිමත් වෙමින් ඔහුගේ හෝ ඇයගේ අරමුණ ඉෂ්ට කිරීමට පාර කියන්නා තමයි, නැත්තම් අවශ්‍ය පහසුකම් සපයන්නා තමයි උපදේශකවරයා කියන්නේ. අපි ඒ ගැන පළවෙනි ස්ලයිඩ් එක ඉක්මනින්ම බලලා එමු. කවුද උපදේශකවරයා කියන්නේ? ඕගොල්ලන්ගේ උත්තරත් එක්ක මගේ උත්තරෙත් සාධාරණ වෙයි කියලා මම විශ්වාස කරනවා. උපදේශකවරයෙක් කියන්නේ පුතේ කවුද? තම සේවාදායකයාගේ, තමන්ගේ සේවාදායකයාගේ, තමන් ළඟට එන සේවාදායකයාගේ රහස්‍යභාවය හොඳට මතක තියාගන්න. රහස්‍යභාවය පිළිබඳව සැලකිලිමත් වෙලා එයාගේ අරමුණ ජයග්‍රහණය කරන්න අවශ්‍ය පහසුකම් සපයන කෙනා. මම හිතනවා ඔබට කවදාවත් අමතක නොවේවි උපදේශකවරයා කියන්නේ කවුද කියලා. දැන් ඔබේ මනසින් එකපාරක් ඇස් දෙක වහලා හොඳින් මතක් කරලා බලන්න. සේවාදායකයෙක් ඉන්නවා, පෞද්ගලිකත්වයයි රහස්‍යභාවයයි ආරක්ෂා කරගෙන එයාගේ අරමුණට ජයග්‍රහණය කරන්න මම අවශ්‍ය පහසුකම් සලසනවා. ඒ පහසුකම් සලසන්නේ කවුද? උපදේශකවරයා. එහෙමත් නැත්නම් දැන්නම් ඒ ඔබ. හරි. මම හිතනවා උපදේශකවරයා පිළිබඳව ඔබට ඊතරම්ම දැන් දැනුමක් තියෙනවා. අපි බලමු ඊළඟට උපදේශකවරයෙක් ඔබ දැන් වෙනවනේ. උපදේශකවරයාට නිකම්ම පුතේ උපදේශකවරයෙක් වෙන්න බෑ. උපදේශන ශාස්ත්‍රය තුළ ඒ වගේම විවිධ පැතිකඩයන් ඔහු හෝ ඇය අවබෝධ කරගත යුතුයි. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු උපදේශකවරයාට තියෙන්න ඕනේ මේ හැම දෙයක්ම කරන්න ඔබට තියෙන්න ඕනේ මම පීඩිය දෙනවා. මේ හැම දෙයක්ම කරන්න ඔබට තියෙන්න ඕනේ හොඳ පෞරුෂයක්. හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. අපි ස්ක්‍රීන් එක අයින් කරමු. අපි ඔබට තියෙන්න ඕනේ හොඳ පෞරුෂයක්. අපි හැමෝටම ජීවිතේ පුතේ තියෙනවා පෞරුෂයක්. අපි දැනට අයින් කරමු. පස්සේ අපි දෙවෙනි ස්ලයිඩ් එකට යමු. අපි හැමෝටම තියෙනවා මගේ පුතේ හොඳ පෞරුෂයක්. ඔයාටත් පෞරුෂයක් තියෙනවා, මටත් පෞරුෂයක් තියෙනවා. හැබැයි අපි උපදේශකවරයෙක් විදිහට අපේ පෞරුෂය හොඳින් ගොඩනගා ගන්න ඕනි. නිකන් නෙමෙයි, අපිට තියෙන පෞරුෂය වෙනත් කෙනෙක් ඉස්සරහා අභිමානයෙන් කතා කරන්න පුළුවන් තරමට අපේ පෞරුෂය ගොඩනගා ගන්න ඕනි. මම මෙතනදී පෞරුෂය කියන දේ විස්තර කරන්න යන්නේ නැහැ, කාලය මට මදි වෙන හින්දා මම ඔබේ දේශනයේ පිටපතේ ඒ පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ඉතින් දැන් ඔබ කවුන්සලර් කෙනෙක් වෙන්න යන්නේ, නැත්නම් ඔබ උපදේශකවරයෙක් වෙන්න යන්නේ. ඉතින් ඔබේ මේ තියෙන බාහිර ස්වરૂපය, අභ්‍යන්තර ස්වરૂපය සහ ඔබ තුල තියෙන ආචාර ධර්මයන් ඉතා හොඳින් ගොඩනගා ගන්න ඕනේ. ඉතින් මම කැමති ඉස්සෙල්ලාම පුංචි තැනින් පටන් ගන්න. ඒ තමයි අපේ උපදේශකවරයෙක්ගේ තියෙන පෞරුෂයේ පළවෙනි දේ. කෙනෙක් දැක්කොත් අපිට ඉස්සෙල්ලාම අපිව එයාට දැනෙන්නේ කොහොමද? එයාගේ ඇඳුම පැළඳුමින්. අපි ඉස්සෙල්ලාම කතා කරමු උපදේශකවරයෙක්ගේ ඇඳුම පැළඳුම කියන්නේ මොකද්ද කියලා. උපදේශකවරයෙක්, දැන් ඔබ උපදේශකවරයෙක් වෙන්න යනවා. ඔබ උපදේශකවරයෙක් වෙන්න යන නිසා ඔබ ඔබේ ඇඳුම ගැන පොඩ්ඩක් අපි කතා කරලා එමු. ඉතින් මම කැමති දෙවනි ස්ලයිඩ් එකට යනවා නම් ඔබේ ඇඳුම කොයි වගේ වෙන්න ඕනෙද කියලා.
හරි. දැන් ඔබ උපදේශකවරයෙක්. අපි බලමු දෙවනි ස්ලයිඩ් එකේ ධානගම මම කියන්නම්. උපදේශකවරයෙක් නම් ඔබ. උපදේශකවරයෙක් වෙන්න උත්සාහ කරනවා නම් ඒ පිළිබඳව හදාරනවා නම් ඉස්සෙල්ලාම ඔබේ බාහිර ස්වරූපයේ ඇඳුම පැළඳුම ගැන චුට්ටක් හිතලා බලන්න ඕනේ. කාන්තාවක් නම් පුතේ ලාපාට සාරියක් එහෙමත් නැත්නම් ඔබේ අංගපසඟ හොඳින් වැසුණු එහෙමත් නැත්නම් පිටචූරණ නැති ඇඳුමක් වෙන්න ඕනේ කෙනෙකුට ප්‍රියමනාප වෙන්න. ඒ වගේම ඔබ උපදේශකවරයෙක් විදිහට නම් කලිසම කමිසය හොඳින් යට කරලා ඇඳලා හොඳට පිළිවෙලට මහත්මයෙක් වගේ උපදේශන කාර්යයේ නියැලෙන්න ඕනේ. ඒ වගේම ඔබ කැමති ඔබ තරුණයි ඔබ කැමති මොකටද හිස කෙස් ලස්සනට පාට කරලා ලස්සනට පොඩි ටැටු එකක් ගහලා ඊළඟට අපේ ගෑල් ළමයි හරි කැමති ලස්සන මේකප් දාලා ලස්සන තොල් පාට කරලා එතකොට ඒ වගේ දේවල් උපදේශනයේදී ඉතාමත් සංයමයෙන් යුතුව කරන්න ඕනේ. ඒ වගේම ඔබට ඔරලෝසු මුදු වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. අපි එහෙනම් ස්ලයිඩ් එකෙන් අයින් වෙමු. අපි බලමු දැන් මේ ගැන පොඩි විස්තරයක් කරලා. දැන් මගේ පුතේ ඔබ ලස්සන පිරිමි ළමයි ගෑල් ළමයිනේ. ඕගොල්ලෝ මොකද කරන්නේ? ඉතින් ලස්සන ටැටු එකක් ගහලා ඕගොල්ලෝ කැමති මගේ ගෑල් ළමයි ටික කැමති කොහොමද? කොළ පාට සාරියක් ඇඳලා කොළ පාටින් මේකප් කරලා කොළ පාටින් කොණ්ඩෙ පොඩ්ඩක් හදලා ඊළඟට විවිධ විදිහට කැමති ඔබ. හරිද? එතකොට කොළ පාට නියාලේපන ගාලා එහෙම ඉන්න කැමති. හැබැයි ඔබ යන්නේ විදුණු හදවතක් සුවපත් කරන්න. එතකොට ඒක ගැළපෙන්නේ නැහැ. අපි මෙහෙම හිතමුකෝ. ඔබ ළඟට එනවා 10 වසරේ ඉගෙන ගන්න දරුවෙක් අරගෙන අම්මා කෙනෙක් උපදේශකවරයෙක් ළඟට එනවා. උපදේශකවරයා ඉන්නවා කොහමද ලස්සන ටැටු එකක් ගහලා කොණ්ඩේ ලස්සනට හදලා ඊළඟට මාල කරාමු දාලා කනත් පොඩ්ඩක් විදලා උපදේශකවරයා ඉන්නවා. එතකොට උපදේශකවරයා අර එන අම්මට මොනවද හිතෙන්නේ? මේ උපදේශකවරයා නම් හරියන්නේ නැහැ. එහෙනම් ඔබ උපදේශකවරයෙක් විදිහට පළමුව ඉන්න ඕනේ කොහොමද? හොඳ පෞරුෂයක් තියෙන්න, හොඳට ඇඳුම පැළඳුම සංවරශීලීව ඉන්න ඕනේ. ඒක තමයි පළවෙනි දැක්මෙන් ඔබ ගැන ප්‍රියතාවයක් ඇති වෙන්න ඉන්න ඕනේ. ඒක තමයි උපදේශකවරයෙක්ගේ පළවෙනිම දේ. මම හිතනවා දැන් නම් චුට්ටක් ඔළුවේ තියෙනවා. දැන් ඔබේ බලන්න මේ පෞරුෂ ගුණාංගය ඔබේ තියෙනවද කියලා. නැත්තම් කවුන්සලර් කෙනෙක් වෙන්න අපි මේ ගුණධර්මය චුට්ටක් හදාගෙන යමු. හරි. ඊළඟට ඔබ වෙලාවට වැඩ කරන්න ඕනේ. උපදේශකවරයෙක් වෙනවා නම් වෙලාවට වැඩ කරන්නම ඕනේ. එහෙම නැත්නම් ඔබට මේ උපදේශන ගමන තුල දීර්ඝ ගමනක් යන්න බෑ පුතේ. හරිද? කොහොමද? ඔන්න මම වෙලාවට වැඩ කරන්නේ. හැබැයි මං උපදේශකවරයෙක්. අපි සයිට් එක පොඩ්ඩක් බලලා නේද? බලලා මේ ගැන කතා කරමු චුට්ටක්. හරි. අපි යමුද එහෙනම් තුන්වෙනි ස්ලයිඩ් එකට? මට පොඩි ප්‍රශ්නයක් කියලා මට ස්ලයිඩ් එක ෂෙයා කරන්න බෑ. හරි. අපි යනවා තුන්වෙනි එකට. හරි. මගේ පුතේ දැන් ඔබ වෙලාවට වැඩ කරන්න ඕනි. කොහමද මගේ පුතේ වෙලාවට වැඩ කරන්නේ? කාලය කර්මනාකරණය කිරීම. සේවාලාභියා ඔබ ළඟට එනකොට ඔබ සේවාලාභියා එන්න විනාඩි 10කටවත් පෙර ප්‍රමාද නොවි යන්න ඕනේ. සේවාලාභියා එන්න ඉස්සර වෙලා ඔබ ඔබේ කවුන්සලර් සෙන්ටර් එකට යන්න ඕනේ. ඒ වගේම සේවාවේ ලබා දීමේදී નિયમિત වේලාවට ආරම්භ කරලා નિયમિત වේලාවට අවසන් කරන්න ඕනේ. හරි. අපි චුට්ටක් මේ ස්ලයිඩ් එක අයින් කරලා මේ ගැන චුට්ටක් කතා කරමු. චුට්ටක් අයින් කරලා. හරි. දැන් කොහොමද පුතේ වෙන්නේ? මම උපදේශකවරයා. ඔබ සේවාලාභිය. ඔබ දැන් ඇවිල්ලා ඉන්නවා ඔබේ ප්‍රශ්නේ කියන්න ඔබ වාඩි වෙලා ඉන්නවා. මම මොකද කරන්නේ? විනාඩි පරක්කු වෙලා දුවගෙන දුවගෙන එනවා
දුවගෙන ඇවිල්ලා මොකද කරන්නේ? හරි දාගෙන මහන්සි වෙලා වැටිලා හරි දැන් ඔයාගේ ප්‍රශ්නේ කියන්න මම දැන් ඔයාගේ ප්‍රශ්නේ අහලා ඇත්ටි කියනවා. එතකොට කියන කෙනා මොකද හිතන්නේ? ඒ මිනිස්සයා අපිව දාලා යනවා පුතේ. මොකද අපි වෙලාවට ඉස්සෙල්ලා වැඩ කරන්න ඕනි. ඒ විතරක් නෙමෙයි. මම මගේ උපදේශනය පටන් අරගෙන පැයක් පැය එකමාරකින් අපි ඒක නවත්තන්න ඕනි. උපදේශනය පටන් අරගෙන කොහොමද? පටන් අරගත්ත වෙලාව ඉඳන් හරියට කාලේ කළමනාකරණය කරලා අවසන් කරන්න ඕනේ. එහෙමත් නැත්නම් ඔබ තව සේවාලාභීන් එන්න කිව්වනම් ඒ සේවාලාභියා පැය දෙකක් තුනක් විතර එළියේ ඉන්නවා. එතකොට ඔබේ මේ ගමන එතරම් සාර්ථක වෙන්නේ නැහැ. ඔන්න මම ඔබට දැන් කරුණු දෙකක් කිව්වා. මොකද්ද? ඉස්සෙල්ලාම ඇඳුම පැනඳුම හදාගන්න. දෙවැනියට මොකද්ද? වෙලාවට වැඩ කරන්න. ඔන්න දැන් මගේ පුතාලා පෞරුෂය හදාගන්න කරුණු දෙකයි. හරි, අපි යනවා තුන්වෙනි කරුණට. තුන්වෙනි කරුණේ ස්ලයිඩ් එක අපි පොඩ්ඩක් දාමු. ඒ දාලා අපි මේ ගැන චුට්ටක් කතා කරගෙන යමු. මං කැමති, මං හිතනවා ඔයගොල්ලෝ ඉතා හොඳින් ඉන්නවා කියලා. අපි බලමු අවසන් වෙනකොට හොඳින් ඉඳීද කියලා. අපි යමු හතරවෙනි ස්ලයිඩ් එකට. හරි, නොකර යුතුම දේ. එක්වරයෙකු නොකල යුතුම දේ. පටු චේතනාවෙන් තොර වෙන්න ඕන. පටු චේතනාව. එහෙමත් නැත්නම් සේවාලාභියාව අයතු ලෙස කායිකවත් මානසිකවත් අපිට බාධා කර අපි අපේ ප්‍රයෝජනය උදෙසා යොදා ගන්න බෑ පුතේ. හරිද? අපි මේ ගැන චුට්ටක් පස්සේ මේ ස්ලයිඩ් එකේ මාදන ස්ලයිඩ් එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. මං හිතනවා මීට වඩා අපිට ස්ලයිඩ් අවශ්‍ය නැහැ. අපි කතා කරගෙන යමු මේ විදිහට. අපි යමු ඊළඟ මේ ස්ලයිඩ් එක ඔහොම ස්ලයිඩ් එක අයින් කරමු පුතා. හරි, ඔන්න ඉතින් පටු චේතනාවෙන් තොර වෙන්න ඕනි. පටු චේතනාව. මගේ ළඟට එනවා සේවාලාභියෙක්. සේවාලාභියාට මොකද? සේවාලාභියා එනවා ප්‍රශ්නයක් අරගෙන. ඒ ප්‍රශ්නය තුළින් ඔබට එයාව කායිකවත් මානසිකවත් ඔබට එයාව පාවිච්චි කරන්න බෑ ඔබේ ලාභ ප්‍රයෝජනය උදෙසා. මම ඒක ඔබට සරල තේරෙන මාතෘකාවකින් කියන්නම්. මම හිතන්නේ වැඩිමහල් දරුවන් සිටිනවා. මම ඒකින්ද කියන්නම්. ඔබට බෑ දුක අහන අයියා කෙනෙක් වෙන්න, දුක අහන අක්කා කෙනෙක් වෙන්න. ඔන්නකො දැන් මම එනවා, මගේ ළඟට එනවා සේවා ලාභිනි, සේවාවක් ලබා ගන්න සේවා ලාභිනියක්. හරිද? ඔන්න මම මොකද කරන්නේ? එයා එන්නේ මහත්තයාට පවතිනවා ලිංගික ගැටලුවක්. ඒ ලිංගික ගැටලුවට විසඳුමක් හොයා ගන්න බැරුව ඩිවෝස් වෙන්න හදනවා. මාත් එක්ක හැබැයි අවසන් වතාවට කතා කරනවා මේකට මොකක් හරි විසඳුමක් තියෙනවද කියලා. හරි, මම ඔන්න දැන් ඉතින් මම කවුන්සලෙ ඉතින් මම ලස්සනට ඉන්නවා. මම මොකද කරන්නේ? මම කියනවා හැම පිරිමියා මොහොම නෑ නංගි, මේ මම නම් එහෙම නෑ. ඉතින් මං කැමති ඔයත් එක්ක හිමින් සැරේ කතා කරලා බලන්න. මේ ලෝකෙ ඔක්කොම එහෙම නෑ. එහෙම බෑ පුතේ. ඔබට බෑ දුක අහන්න. දුක අහලා ඔබට බෑ ඒ ගෑනු ළමයාත් එක්ක කායිකවත් මානසිකවත් එක්වීමක් වෙන්න. ඔබ රහත් වෙලත් නෑ උපදේශකවරයෙක් වුණාට. ඔබටත් හිතේ මේ ගෑනු ළමයාත් එක්ක සම්බන්ධයක් තිබ්බනම් හොඳයි කියලා. හැබැයි ඔබට කිසිම වෙලාවක පුතේ ඒ දෙයට යන්න එපා. ඔබේ වෘත්තීය භාවයයි එවිට නැති වෙන්නේ. හොඳට මතක තියාගන්න, කිසිම වෙලාවක කායිකවත් මානසිකවත් ඔබේ ලාභ ප්‍රයෝජනයට සේවාලාභියව භාවිතා කරන්න එපා. ඒ විතරක් නෙමෙයි, තව දෙයක් තියෙනවා. අපි උපදේශණයට ගිය ගමන් අපේ උපදේශක වරියෝ තමයි මේක ගොඩක් කරන්නේ. සේවාලාභිනියත් එක්ක චුට්ටක් යහපත් වුණාම මාල මාරු කරගන්නවා, මුදු මාරු කරගන්නවා, ඊළඟට මොනවද සාරි මාරු කරගන්නවා, ඊළඟට විශේෂයෙන්ම මල් ගස් ගෙන්න ගන්නවා, මල් අතු ගෙන්න ගන්නවා. අන්න ඒ වගේ දේවල් ඔබට කරන්න බෑ. ඔබට නියමිත වැටුප විතරයි. මේ පැයකමාර ඔබට ගන්න තියෙනවා සල්ලි ගානක්. මං සල්ලි ගාන අවසානේ කියනවා. ඔබට පුළුවන් ඒ සල්ලි ගාන ගන්න විතරයි. නැතුව මල්ලතු මල්ගස් ඔක්කොම මාරු කෙරුවොත් එහෙම ඔබේ වෘත්තීය හැල්ලුවට යනවා. උපදේශකවරයයි සේවාලාභියයි යාළුව දෙන්නෙක් වෙනවා. අවසානයේ උපදේශනය කිරීම නැති වෙලාම යනවා. ඔන්නෝකයි සරල තියරිය.
හරිද? පංගිතනවා මම කියන ඒවා ඔබට ඉතා හොඳින් වැටහෙනවා කියලා මම ඔබට කියන දේවල් ඉතා හොඳින් වැටහෙනවා කියලා මම විශ්වාස කරනවා. ඊළඟට අපි චුට්ටක් ස්ලයිඩ් එකට ගිහිල්ලා එමු. අපේ කට්ටිය ආසයින වෙනසක් බලන්න. ඒකෙන් හින්දා ඊළඟ කතා කරන්නේ මම ඔබට පුතේ මොකක් ගැනද? ඔබ හොඳ සවන් දෙන්නෙක් වෙන්න. ඔබේ සවන් දීම මට මතක හැටියට නම් ඔබේ සවන් දීම ගැන අන්න හරි. ඔබ සවන් දෙනවා ඔබේට උපදේශණයට එන සේවාලාභියා සමග. ඔබ සවන් දෙනකොට හොඳින් කොහොමද සවන් දෙන්නේ? ඔබ ඈනුම් මරිනවද? ඔබ ඇඟ මැලි කඩනවද? ඔබ දුරකථනය භාවිතා කර කර ඉන්නවද? නිදිබරද? සේවාලාභියාගේ ඒ වගේ දේවල් තියෙනවා නම් ඔබ හොඳ සවන් දෙන්නේ නෙවෙයි. අපි ස්ලයිඩ් එක අයින් කරමු. පුතාට මට තව ටිකක් විස්තර කරන්න පුළුවන්. ඔබ හොඳ සවන් දෙන්නෙක් වෙන්න. සවන් දෙන්නෙක් වෙන්න නම් මොනවද ඔබට තියෙන්න ඕනේ? ඔබ උපදේශ සේවාලාභියා මෙතන හිටගත්තේ ගමන් ඔබ ඔළුව ගහනවා, හරි ආ දැන් ඔයාගේ ප්‍රශ්න කියන්න ආ හරි එච්චරයිද කියලා මෙහෙම ඇඟ මැලි කඩනවා. එතකොට මොකද වෙන්නේ? ඔබට බැහැ මේ දේශනය හොඳින් උපදේශනය පවත්වාගෙන යන්න. ඒ ඉන්න ගමන් ඔබට ගෙදරින් එනවා දුරකථනයේ කෝල් එකක්. ඔබ මොකද කරන්නේ? කෝල් එක answer කරනවා. එතකොට විශාල කතාවක් කියන සේවාලාභියා හරි අමාරුවක වැටෙනවා සහ ඔහුට උපදේශකවරයා ගැන තියෙන අදහස පැහැදීම නැති වෙලා යනවා. ඔන්න ඔබ නොකළ යුතු දේවල්. ඒ විතරක් නෙමෙයි, ඔබ නොකළ යුතු තවත් දේවල් තමයි සේවාලාභියාත් එක්ක කිසිම වෙලාවක ඔබේ ගෙදර ප්‍රශ්න කතා කරන්න යන්න එපා. ඔබේ පෞරුෂයට මේක ඉතාමත් වැදගත් වෙනවා පුතේ. ඔබේ ප්‍රශ්නය සේවාලාභියාත් එක්ක කියන්න එපා. මගේ නෝනා මට ගහනවයි කියලා සේවාලාභියෙක් ඇවිල්ලා කියනවා. මගේ නෝනා මට ගහනවා. ඉතින් මේකට නෝනාව පොඩ්ඩක් මේ හදලා දෙන්න පුළුවන්ද කියලා මේ උපදේශනයක් ගන්න හා මේ ඒ වගේ විස්තර කරනවා ඇවිල්ලා ඔබට කියනවා. එතකොට උපදේශක මහත්තයා කියනවා මගේ නෝනත් මට ගහනවා කිව්වේ ගමන්. එතකොට මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නෙමයි කිව්වොත් එහෙම. මොකද වෙන්නේ? ඔබේ තියෙන ගරුත්වය, ඔබේ තියෙන හැකියාව සහ කුසලතාවේ හැමදේම නැති වෙලා යනවා. ඔබත් සේවාලාභියාගේ මට්ටමටම සිද්ධ වෙනවා. ඔන්න ඕවා ඔබේ පෞරුෂය තුල පුතේ හදා ගන්න ඕනේ. ඒ වගේම ඔබ හැම වෙලේම කිසිම වෙලාවක අන් අයගේ දුක අහලා ඒක ඔබේ ජීවිතයට දාගන්න යන්න එපා. හරිද? ඔන්න ඔබ අහනවා දැන් ඔබ